පරිසින්නේටි කියලා හිතනවා හැමෝම. ඉතින් ඔන්න අදත් මම ආවද weight loss රසන රස කෑමක් දෙනවා. ඉතින් බාර අඩු කරගන්න රසට කන්න කැමති ඔයාට මේක හරිම වැදගත් වේවි. මොකද රැප් එකක් එහෙම කන්න බෑනේ අපිට කඩෙන්. එතකොට බර වැඩි වෙනවනේ. ඉතින් මෙහෙම හදාගෙන කන්න පුළුවන් අපිට රැප් එකක්. ඒ වගේම මේකෙන් බරත් අඩු වෙනවා. ඉතින් කැලරීස් ගොඩක් අඩුවෙන් ආදා ගන්න පුළුවන් රැප් එකක් තමයි මේක. බලමු කොහොමද කරගන්න කියලා. ඉතින් මේ රැප් එක නැත්තම් ෂවර්ම එක හදාගන්න එක රොටි එක මුලින්ම හදාගන්න ඕනනේ. ඒක හදාගන්න මුලින්ම මේ වගේ බෝල් එකකට පිටරයක් කඩලා එකතු කරගන්නවා. ඒකට එකතු කරගන්නවා සිලියම් හස්ක් මේස හැන්දක්. සිලියම් හස්ක් කියලා කියන්නේ තන්තු. ඉතින් තන්තු වලින් තමයි මේ රොටි එක හොඳට ෆික්ස් වෙලා තියෙන්නේ. මේක දාගත්තට පස්සේම එකතු කරගන්නේ පොල් පිටි. කාබෝහයිඩ්‍රේට් ගොඩක් අඩු. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් හදාගන්න වෙයිට් ලොස් කෑම හදන්න පාවිච්චි කරන පිටි ජාතියක් තමයි පොල් පිටි කියලා කියන්නේ. ඒ වගේම බර අඩු කරගන්න පාවිච්චි කරන හිමාලයන් ලුණු ස්වල්පෙකුත් මම එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම විදියට හොඳින් මික්ස් කරගන්න ඕන ඩෝ බෝල් එකක් එනකම්. ඉතින් මේ විදිහට මේ මික්ස්චර් එක හොඳින් මික්ස් කරගන්නකොට අපිට පොල් පිටි නිසා වතුර අඩු ගතියක් එනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් වතුර මේස හැඳි දෙකක් එකතු කරගන්න. පොල් පිටි එකතු කරගත්තා වගේ දෙගුණ එක ප්‍රමාණයක් තමයි මෙතනදී වතුර අපි එකතු කරගන්න සාමාන්‍ය වතුර. ඊට පස්සේ මේ විදිහට නැවත හොඳින් මික්ස් කරගන්නවා. මේක මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තික් බටර් එකක් එනවා. රණි නැති තික් බටර් එකක්. ඒ වෙලාවේදී අපේ මික්ස්චර් එක රෙඩි. එක පැත්තකින් තියමු විනාඩි 15ක් විතර. ඒ අතරතුරේ මේ ෂවර්ම රොටි එක රොටි එකේ රැප් එක හදාගන්න අතුරත පිලින් එක හදාගන්න මම අද පාවිච්චි කරන්නේ මම්බටු තක්කාලි ලුණු. මම්බටු ගෙඩිය මේ විදිහට චූටි ප්‍රමාණය ගෙඩි දෙකක් අරගෙන මම චූටියට කපා ගන්නවා. මේක ෆ්‍රයි කරගන්න යන්නේ. ඒ නිසා මේ විදිහට හීනියට තමන් කැමති විදිහට මේ වම්බටු එක කපා ගන්න පුළුවන්. වම්බටු කපාගෙන ඉවරුණාට පස්සේ ලුණු ගෙඩියක් අරගන්නවා. ඉතින් චූටි ප්‍රමාණය ලුණු ගෙඩියක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට රට ලුණු බී ලුණු වෙනුවට ඔගලන්ට රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. රතු ලුණු නම් ගෙඩි හතරක් වගේ ගන්න මේ වම්බටු එක හදාගන්න. ඊට පස්සේ මේ විදිහට චූටියට ලුණු ටිකත් ඔක්කොම කපා ගන්න ඕන. ලුණු ටික ඔක්කොම කපාගත්තට පස්සේ තක්කාලි එකතු කරගන්න නිසා තක්කාලි චූටි ගෙඩි දෙකක් එකතු කරගන්නවා මම මෙතනදී. ඉතින් තක්කාලි ඇඩ් කිරීම අවශ්‍යම නැහැ. නමුත් ඔයාලා ගාව තියෙනවා නම් තක්කාලි එකතු කරගන්න මේකට හරිම රසයි. එතකොට තක්කාලි ටික කපාගත්තට පස්සේ මම මේකට අමතරව එකතු කරගන්න යන්නේ සුදු ලුණු. ඉතින් ඔයාලට සුදු ලුණුත් අනිවාර්ය නැහැ මේකට එකතු කරන්න. නම් මම සුදු ලුණු බික් එකක ප්‍රමාණයක් මේ විදිහට චූටියට කපලා එකතු කර ගන්න හදන්නේ. දැන් ඔක්කොම කපලා පැත්තකින් තියාගමු. මීට අමතරව මම මේකට එකතු කරගන්න යන්නේ නිවිති. ඉතින් මම මගේ ගෙවත්තෙන්ම කඩාගත්ත නිවිති තමයි එකතු කරගන්න යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලොකු ඉඩ ප්‍රමාණයක නොවුනත් චූටි ඉඩ ප්‍රමාණයක වගේ මේ විදිහට නිවිති ටිකක් වවලා තියාගන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට සලාද කොළ සැලඩ් වගේ දේවල් හදාගනිද්දී ඕන වෙනවනේ. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට නිවිති කොළයකට එකතු කරගන්න. ඊට පස්සේ නිවිති කොළ ටිකත් හොඳින් වොෂ් කරලා පැත්තකින් තියලා දැන් පෑන් එක ලිපේ තියලා මම මේ වගේ ලොකු ප්‍රමාණයෙන් සොසේජස් එකක් මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. ඔලිව් ඔයිල් තෙහඳි භාගයක් එකතු කරලා. ඉතින් නොන්ස්ටික් පෑන් එකේ වගේ කරගන්නකොට මේකට තෙල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි සොසේජ් එක මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. සොසේජ් එක ෆ්‍රයි වෙන අතරතුරේ ඒ පෑන් එකට මම සුදු ලුණු සහ ලුණු එකතු කරගන්නවා අපි කපාගත්ත. ඉතින් මේ විදිහට ඒ ටිකක් පෑන් එකේ ෆ්‍රයි වෙන්න දෙන්න. සොසේජ් එකත් පැත්තකින් ෆ්‍රයි වෙන ගමන් මේකත් පැත්තකින් ෆ්‍රයි වෙන්න දෙන්න. එතකොට වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන්. ලුණු ටිකත් මේ විදිහට හොඳින් ෆ්‍රයි වෙගෙන එද්දී මම කපාගත්ත වම්බටු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ඔක්කොම ආයෙත් චුට්ටක් පෑන් එකේ හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න. වම්බටු ටික හොඳට සොෆ්ට් වෙලා গোল্ডන් කලර් එකක් වගේ එන දෙන්න ලුණු ටිකත් එක්ක.
මේ අතරතුරේ අපේ හොට් ඩොග් සොසේජ් එක ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඒක අපිට මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆෑන් එකේ මේ ඔක්කොම ටික හොඳින් ෆ්‍රයි කරගන්නවා. මම්බට ලුණු සහ සුදු ලුණු. ඒ ටික මේ විදිහට හොඳින් ෆ්‍රයි වෙන්න ටිකක් වෙලා වහලා තියන්න විනාඩි දෙක තුනකට පස්සේ මේ විදිහට වම්බටු එක හොඳින් ෆ්‍රයි වුණා. පස්සේ අපිට පුළුවන් මේකට එකතු කරගන්න අපි ඊළඟට කපාගත්ත අමුද්‍රව්‍ය. ඉතින් අපි ඊළඟට කපාගත්ත තක්කාලි. ඉතින් මම දැන් තක්කාලි ටික මේ විදිහට එකතු කරගන්නවා. තක්කාලි එකතු කරලා මේකත් මේ විදිහට හොඳින් මික්ස් වෙන්න දෙන්න. ගොඩක් වෙලා තක්කාලි ෆ්‍රයි වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. චුට්ටක් වෙලා ෆ්‍රයි වෙනකොට හරි. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හිමාලයන් පිංක් ලුණු ස්වල්පයක්. ඉතින් හිමාලයන් පිංක් ලුණු ආල්ට රස අණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම එකතු කරගන්නවා ගම්බිරි ස්වල්පයක්. ඉතින් ආල්ට ගම්බිරි චුට්ටක් එකතු කරගන්න පුළුවන් සැරට කැමති කෙනෙක් න. ඊට පස්සේ මේ විදිහට හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න. ඊට පස්සේ අපි කඩාගත්ත ගෙවත්තෙන් කඩාගත්ත නිවිති කොළ චුට්ට එකතු කරගන්නවා. ඉතින් නිවිතිත් මේකට එකතු කරගෙන ගොඩක් වෙලා ෆ්‍රයි වෙන්න දෙන්න නැහැ. මන්නම් තප්පර 30ක් වගේ යනකොට නිවිති ටිකත් මේකත් එක්ක හොඳින් මික්ස් වෙලා එනවා. එතකොට මේක අපිට පෑන් එකෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් නිවිති කොළ ටිකත් මේ විදිහට සොෆ්ට් වෙගෙන ආවට පස්සේ අපේ ඩිෂ් එක රෙඩි. දැන් මේක මම පැත්තකින් තියාගන්නවා. දැන් මේ සේම් පෑන් එකටම තමයි මම මගේ රොටි එක හදාගන්නේ. නෝන් ස්ටික් පෑන් රත් වෙලා තියෙද්දි වොෂ් කරන්න හොඳ නැහැ. මොකද නෝන් ස්ටික් ගැතිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේ ඩිෂ් එක හදාගෙන ඉවරුණාට පස්සේ ටිෂු එකකින් මෙන්න මේ විදිහට එක පිරිසිදු කරලා අරගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් තමයි මම එකතු කරගන්නේ. වර්ජින් එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් වලින් තෙහනි භාගයක් නැවතත් එකතු කරගෙන පෑන් එකේ ටිකක් ස්ප්‍රෙඩ් කරලා මේ තියෙන අපි හදාගත්ත අපේ රොටි මිශ්‍රණය. ඉතින් මේ ටෝටියා රොටි එක තමයි මම දැන් හදන්න යන්නේ. ඒක මම මේ විදිහට පෑන් එකට එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ විදිහට ස්ප්‍රෙඩ් කරගන්න ටිකක් ලොකු ප්‍රමාණයේ රොටි එකක් එන විදිහට. ටෝටියා රොටි ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ. ඉතින් ඒ වගේ රොටි එකක් එන විදිහට මෙන්න මේක මේ විදිහට හොඳින් ස්ප්‍රෙඩ් කරගන්න ටිකක් ලොකු ප්‍රමාණයේ රොටි එකක් එන විදිහට අපිට රොටි එක රෝල් කරලා හදාගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ විදිහට ටිකක් ෂේප් කරලා රවුන්ඩ් ෂේප් එකට කව කරලා විනාඩි දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් වහලා කුක් කරගන්න. මේ තියෙන්නේ අපි කුක් කරගත්තට පස්සේ අපේ ටෝටියා රොටි එක. ඉතින් මේ ටෝටියා රොටි එක අනිත් පැත්ත හරව ගමු දැන් අපි. මෙන්න මේ විදිහට තමයි අනිත් පැත්ත හරව ගත්තම තියෙන්නේ. චුටි গোল্ডන් කලර් එකක් එක්ක හොඳ සුවඳක් එනවා මේ වෙලාවේ. තව චුට්ටක් වෙලා වහලා තියන්න විනාඩි දෙක තුනක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මොසරලා චීස් වලින් ග්‍රෑම් 50ක සුළු ප්‍රමාණයක්. ඉතින් ඔයගොල්ලන්ට තියෙනවා නම් මොසරලා චීස් එකතු කරගන්න, නැත්නම් ලෝ ෆැට් චීස් එකක් එකතු කරගන්නත් පුළුවන් ඔයාලට. මේ විදිහට මොසරලා චීස් ටික එකතු කරගෙන ඊට පස්සේ කුඩින් මම එකතු කරගන්නවා ටොමැටෝ සෝස් ටිකක්. ඉතින් ඔයාලට කැමති නම් ටොමැටෝ සෝස් එකතු කරගන්න පුළුවන්, නැත්නම් ස්කිප් කරන්න පුළුවන්. මේ විදිහට ඒක එකතු කරගෙන ෂුටා ස්ප්‍රෙඩ් කරගන්න වටේට, රොටි එකේ වටේට හොඳට මේක ස්ප්‍රෙඩ් කරගන්න. ඊට පස්සේ අපි ඒක ප්ලේට් එකට මාරු කරගමු. මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ අපේ රොටි එක. මම රොටි එකට චීස් එකතු කරගත්ත වෙලම මෙල්ට් වෙන්න ඕන නිසා ඊට පස්සේ අපේ මික්ෂර් එක වම්බටු තක්කාලි ඔක්කොම දාලා නිමිති දාලා හදාගත්ත රසම රස පිලින් එක මේ විදිහට එකතු කරගන්නවා. පිලින් එක එකතු කරගත්තට පස්සේ දැන් තියෙන අපේ හොට් ඩොග් සොසේජ් එක මේකට එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රැප් එක කව කරගන්න පුළුවන්. රැප් එක මේ විදිහට රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකත් එක්ක ඔගොල්ලොන්ගේ කැමැතිම දේවල් එකතු කරගන්න. මම පිපිඤ්ඤා තමයි එකතු කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ දෙයක් එකතු කරගන්න, නැත්තම් සලාඩ් එකක් එකතු කරගන්න. ඉතින් උදේට, දවල්ට හෝ රාත්‍රී ආහාර වේලටත් මේක සුදුසුයි. මොකද ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් සහ අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙන මේක අපේ බර ඉක්මනින් අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම ටෝටියා රොටි එකක් කන්න ආසාවෙන් හිටපු ඔයාගේ ක්‍රේවිං සැටිස්ෆයි කරන්න මේ රසම රස
රෙසිපි එක උදව් වෙවි කියලා හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලට මම අද ගෙන අපේ රෙසිපි එකටත් ඔයගොල්ලෝ ගොඩක් කැමති ඇති ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. හරිම රසයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලයි කියලා හිතනවා. ට්‍රයි කරලා බලන්න. මේක හරිම රස රොටි එකක්. මේකේ කැලරිස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා, චෙක් කරලා බලන්න. තවත් දවසක මේ වගේම රසම රස වෙයිට් ලොස් රෙසිපි එකකින් හමුවෙන තුරල හැමෝටම සුබ දවසක්.